අවුරුද්දේ එලෙවල් ICT කරන ස්ටුඩන්ට්ස් රට වැදගත් වෙන Python ප්‍රශ්නයක් තමයි මම මේ වීඩියෝවෙන් එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔගොල්ලෝ ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. කියවලා ඔගොල්ලෝ බලන්න තනියෙන් මේ ප්‍රශ්නෙට අදාළ Python ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්ද කියලා. ඔගලන්ට කලින් පුළුවන් මේකට ගැලපෙන ඇල්ගොරිදම් එක ෆ්ලෝ ෂාට් එකකින් හරි සුඩ කෝඩ් එකකින් හරි කලින් ලියා ගන්න. ඒක ලියලා ඒ ඇල්ගොරිදම් එකට ගැලපෙන Python ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? බලලා ඉවර වෙලා ඊට පස්සේ මගේ උත්තරෙත් එක්ක සංසන්දනය කර කර බලන්න ඔයාලා ලියපු උත්තරේ නිවැරදිද කියලා. වැරදි නම් වැරදි වෙන්න හේතු මොනවාද කියලා බලන්න. ඔගලන්ට තේරෙන්නේ නැති මොනා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔගලන්ට එතන රිප්ලයි එකක් දාන්නම්. ඇත්තරම මේක මමම හදපු ප්‍රශ්නයක්. මේ සිංහල නිවිය එකට දැන් ගොඩක් බැංකු වලින් එක එක gift දෙනවා නේද? ඒවා fixed deposit එකකට 10000ක් දැම්මොත් මේ gift එක 20000කට නම් මේ gift එක 40000කට නම් මේ gift එක ඒ විදිහට gift දෙනවා. ඒ practical scenario එකෙන් තමයි මම මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. හරිද? One gift will be given for 1 year of investment. And number of gifts will be multiplies according to the number of years they invested. එතකොට අපි කවුරු හරි customer කෙනෙක් 10000ක fixed deposit එකක් දැම්මොත් එක අවුරුද්දකට එයාට පෑනක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙයා දැම්මොත් 10000ේ fixed deposit එක අවුරුදු දෙකකට එයාට පෑන් දෙකක් හම්බ වෙනවා. හරිද? ඒ විදිහටයි ගණනය කිරීම කරන්න ඕනේ. Only one day will be allocated for this offer and large amount of customers will be in the queue to receive their gifts. Once the customer provides the fixed deposit card to the gift counter, he or she will get the relevant gift. එකක් හරි කීපයක් හරි හම්බ වෙන්න පුළුවන්. ඒතර සමහර කස්ටමර් කෙනෙක් fixed deposit එක 10000ක් දාන්න පුළුවන් අවුරුදු දෙකකට. එතන යාර gift දෙකයි. සමහර කස්ටමර් කෙනෙක් 10000ේ gift එකක් අවුරුද්දකටත් 20000ේ gift එක තව අවුරුද්දකටත් දාන්න පුළුවන්. එතකොටත් එයාට gift දෙක හම්බ වෙනවා. Once the customer provides the fixed deposit card to the gift counter, he or she will get the relevant gift or gifts. You will be asked to write a program to calculate the total expense per customer for their gift. හරිද? දැන් අපි අන්තිමට හොයන්න ඕනේ total expense per customer. එතන එයා දාන deposit ප්‍රමාණය හැටියට මේ එක එක prices වලට expense එන total price එක තමයි හොයන්න කියන්නේ. ඉතින් මේ table එකේ තියෙනවා එක එක deposit වලට දෙන price එක සහ ඒ prices වලට අදාළ total cost එක price එකට වැවෙන cost එක. ඉතින් අපි ඔය cost ටික තමයි එකතු කරලා අවසානයේදී output එක පෙන්වන්න ඕනේ total cost එක විදිහට. හරිද? මේකේ output එක මෙන්න මෙහෙම show කරන්න කියලා කියලා තියෙනවා. ඒතර ඕගොල්ලෝ customer name එක customer name කියලා input කරන නම දානවා. fixed deposit amount එක මේ විදිහට දාන්න ඕනේ. ඊළඟට number of years ගාන දාන්න ඕනේ. total value for gifts කියලා මේ විදිහට final total value එක display කරන්න ඕනේ. ඉතින් මේකට තමයි අපි program එක ලියන්න ඕනේ. අපි බලමු දැන් කොහොමද මේ program එක ලියන්නේ කියලා. ඔන්න මම Python open කරගෙන file new file ගිහිල්ලා අලුත් file එකක් අරගෙන මේකේ තමයි මේ program එක type කරන්න යන්නේ. ඉතින් අපි කලින්ම customer ගේ නම input කරගමු. තන name කියලා variable එකක් අරගෙන මේකේ අපි ලියමු equals input customer name. enter customer name. ඊළඟට අපිට input කරගන්න ඕනේ number of years ගන්න. මං ye කියලා දාගන්න variable එක. මේක int integer වලටත් convert කරන්න ඕනේ. එතකොට int input එකක් ලියන්න the number of years කියලා. ඊගාවට අපිට ඕනේ fixed deposit කීයක් මේ customer දානවද කියලා මුලින් දැනගන්න. ඒ අනුවනේ යන්න ඕනේ while loop එක නේද?
අපි දාමු මෙතනදී අපි මම මෙතනදී fy කියලා ගන්නවා fy equals එකත් int input එකක් වෙන්න ඕනේ enter number of fixed deposits මම amount එක total amount එක ගන්න ඕනේ හින්දා variable එකක් ගන්නවා tot කියලා එක tot 0 වලින් start කරනවා මම counter එක යන්න ඕනේ හින්දා මම තව variable එකක් ගන්නවා x කියලා ඒක 1 කියලා assign කරනවා දැන් අපි බලමු while loop එකක් ලියලා මොකද while එකක් මෙතනට වැදගත් වෙනවා අර fixed deposit දෙකයි නම් round දෙකක් යන්න ඕනේ fixed deposit තුනක් නම් වට තුනක් යන්න ඕනේ එකට එතන x less than or equals fi කියලා ගන්නවා ඊළඟට මම enter කරගන්නවා මේක ඇතුලේදී දැන් fixed deposit එකේ amount එක අපි දාමු fd amount කියලා fd amt කියලා FD AMT equals int input එකක් එතෙන්ටත් ඕනේ. ඒක float input උනත් කමක් නැහැ. Enter fixed deposit amount. හරිද? ඒකත් input කරගත්තා. ඊළඟට අපිට පුළුවන් calculation එක කරන්න නේද? Tot equal tot plus මොකද මෙයා fixed deposit කීපයක් දාන්නත් පුළුවන්. ඒක නිසා tot කියන variable එක බිඳුවේ තියෙන්නේ. දැන් පළවෙනි එක බිඳුව ප්ලස් කියලා තමයි තියෙන්නේ. එතකොට ඒ ෆික්ස් ඩිපොසිට් අමවුන්ට් අදාළ gift price එක අපි මෙතනට ගන්න ඕනේ. ඉතින් දැන් අපි ළඟ gift price එක අපි store කරගත්තේ නැහැ. එහෙනම් අපි මේ while loop එකට කලින් අර fixed deposit වලට අදාළ gift prices ටික මොක හරි container එකක තියාගන්න ඕනේ. නේද? variable එකක තියාගෙන හරියන්නේ නැහැ. තනි වේරියබල් එකක මේ ටික ඔක්කොම තියාගත්තොත් අපිට ලේසියෙන්ම number of years වලින් ඒ price එක වැඩි කරලා total එක හොයාගන්න පුළුවන්. ඉතින් අපිට මේකට ගොඩක්ම මේ ගැලපෙන්නේ dictionary එකක් දාන එක. මම මේකට price කියලා දාන්නම්. dictionary එකේ නම මතකද ඔයගලන්ට dictionary හදන හැටි curly bracket එකෙන් පටන් ගන්නෙ. පළවෙනි fixed deposit එක 10000යි. ඒකට අදාළ gift price එක 250යි. ඊළඟට තිබුණේ 20000යි. ඒකේ gift price එක තිබුණා 500යි කියලා. ඊළඟට තිබුණා 40000යි. 40000යි. ඒකේ gift price එක තිබුණා 750යි කියලා. ඊළඟට තිබුණා 50000යි. 50000යි. ඒකේ price එක 1250යි. හරිද දැන් ඩික්ෂනරිය ඉවරයි කර්ලි බ්‍රැකට් එක වහලා ඩික්ෂනරිය ක්ලෝස් කරන්න පුළුවන් මේ තියෙන්නේ key value pair දැන් මම මෙතන key එකත් integer එකක් විදිහට තමයි aran තියෙන්නේ මොකද මේ key එක string වෙන්නත් පුළුවන් single quotation ඇතුලේ දාන්න ඕනේ එතකොට දැන් මම එහෙම ගත්තේ නැහැ එකත් integer keys විදිහට තමයි තියෙන්නේ එතන මේ key එක unique වෙන්න ඕනේ දැන් අපේ ඩික්ෂනරිය එක unique මොකද 10000 20000 40000 50000 තියෙන්නේ මේ ඩික්ෂනරිය මේක ගන්න ඕනේනේ නේද price ඩික්ෂනරිය නම හරිද price square bracket ඇතුලේ ලියනවා මෙතන input කරන deposit amount එකට අදාළ price එකයි එන්න ඕනේ එහෙමනම් මේක ඇතුලේ දාන්න ඕනේ FD AMT pass කළාම තමයි අපිට මේ gift price එක එන්නේ ඒක වැඩි කරන්න ඕනේ number of years වලින් YE වලින් වන්න මම වැඩි කරා හරිද එතකොට පළවෙනි දැන් මේ කස්ටමර් දාලා තියෙන එක ඩිපොසිට් එකයි එක අවුරුද්දකට නම් ඒ ඩිපොසිට් එක එකේ amount එකට අදාළව එක gift එකයි හම්බ වෙන්නේ ඒක එතකොට price එක මෙතන calculate වෙලා එනවා ඊගාවට අපිට තියෙන්නේ මේක ඊගාව ඩිපොසිට් එකට යන්න x equals x plus 1 කියලා දෙන්න කවුන්ට් එක යන්න ඕනේනේ ඒක හින්දා හරිද දැන් ওই විදිහට කවුන්ට් එක ගිහිල්ලා මෙයා ඉන්පුට් කරන number of deposit ගන්න මේ enter fixed deposit count ඒ කවුන්ට් එක එකයි නම් එක සැරේයි loop එක යන්නේ කවුන්ට් එක දෙකයි නම් දෙසරයක් කොහොම loop එක යනවා හරිද එතකොට දැන් අපි ඊළඟට මොකද කරන්න ඕනේ print කරගන්න ඕනේ හරිද දැන් අපිට දීලා තිබුණා මෙන්න මේ විදිහට output එක display වෙන්න ඕනේ කියලා. නමුත් දැන් මෙතන ගැටලුවක් තියෙනවා. customer ගේ නම නම් ගන්න පුළුවන් ඒක common එළිය while loop එකට එළියෙන් තිබේ. නමුත් fixed deposit
अमाउंट अभी मे विधि हट गांड बेह नेद दह दाह विसिदाह केला मेहमा प्रिंट गांड बेह वाइल लूप एलियट गियोति अभी वाइल लूप अतुलेदी मे कस्टमर इनपुट करना प्राइस टीक लिस्ट कट वगे दिया गो अभी लिस्ट के वैल्यूस टीक एक बार प्रिंट कर रहा नहीं आउटपुट गेन पुलवा हाँ एक आप मेत नदी अरे एफ डी अमाउंट दागम लिस्ट कट अरे अभी बलम दें अरे एफ डी अमाउंट कोहमद लिस्ट कट दागा कि अभी मुलिम एम टी लिस्ट दागम इक लूपे हदान एफ डी लिस्ट कि मम हदागा एफ डी लिस्ट एक एम टी लिस्ट पीदेट होम पाविच करमु ईगावट मेके अतुलेदी अभी एक अपेंड करम एफ डी लिस्ट डॉट अपेंड अरे एक अतुले वरहन अतुले दानव एफ डी ए एम टी एक तमय मेके अतुलट दानोने दैन लिस्ट होम क्रियेटेला इलाट वाइल लूप क्लोज आवाइन पास आप अरे आउटपुट प्रिंट करगा क्यू विधि प्रिंट करगा अभी लियम दैन प्रिंट टीक प्रिंट मुलिम डिस्प्ले करना तिबुने कस्टमर नेम एक अभी दाम कस्टमर नेम डबल कोटेशन अतुले अरे मेक अतुले मटोना स्ट्रिंग फॉर्मेट इनका मे विधि यूज करान पुलवा पर्संटेज मार्क दाल कस्टमर के नाम आप स्पेस तीयला पर्संटेज एस की दाल आई पर्संटेज दाल वरहन अतुले दान कस्टमर के नाम नाम पास कला आउटपुट हर इलाट प्रिंट करना फिक्स डिपॉजिट अमाउंट हर द प्रिंट अतुले फिक्स डिपॉजिट अमाउंट अरे एक पर्संटेज दाला एस दाला अभी मेतन पुलवा फिक्स डिपॉजिट अमाउंट गण कोहमद मेकेतुले अभी अवश्य वेनवा अरे लिस्ट डिस्प्ले करान एफ डी लिस्ट कीरा दुन्ना हर हरद लिस्ट इतना अर लिस्ट तिबुनो ऐटम्स टीक तम इतना डिस्प्ले वेने आउटपुट कथारेगा नंबर ऑफ इयर्स आई लिया वेनवा प्रिंट प्रिंट वाई की आना वेरिएबल के इतना आप फुलवा अरवागेम फॉर्मेट करला डिस्प्ले करगा वाई की वर्ण दान तर वाई एक वेरिएबल मेन डॉलर पर्संटेज की तन पास इलाट अभी डिस्प्ले करगा टोटल वैल्यू ऑफ गिफ्ट्स की एक आई प्रिंट का विनवा प्रिंट डबल कोटेशन टोटल वैल्यू ऑफ गिफ्ट्स आई तभी दाम पर्संटेज दाल पर्संटेज मेके दाने टोट लेदा टोटल तम दाने टोटल टोटकन वेरिएबल तम टोटल तीन अरे दर टोटल स्ट्रिंग वर्ट कन्वर्ट मेतन डिस्प्ले वेवा मे आउटपुट हतर तम आप डिस्प्ले करना तीयने अभी दिन बल मेक सेव कला करला रन करला मुखाद अभी लबेन आउटपुट कीला इंटर कस्टमर नेम मेतन दाम मिस्टर नंबर ऑफ इयर्स टू इंटर फिक्स डिपॉजिट काउंट या दाना फिक्स डिपॉजिट देखा अरे इयर्स देखा है काउंट का देखा है फिक्स डिपॉजिट अमाउंट दाना दह दाहिन इका कोई अरे इंटर फिक्स डिपॉजिट अमाउंट आई पिस दाहिन इका कोई डिस्प्ले वेला आउटपुट कोहमद कस्टमर नेम मिस्टर पीरिस फिक्स डिपॉजिट अमाउंट दह दाहाई इसी दाहाई नंबर ऑफ इयर्स टू टोटल वैल्यू ऑफ गिफ्ट्स यदास पांसी या किया अभी बालम दें हरिद किया मैं अविलती है ना यदास पांसी या दह दाहिन और देखा कटे तो देशीय पना वैडिकिरी में देखा पांसी या इसी दाहिन देखा पांसी वैडिकिरी में देखा दाहाई दाहाई पांसी या यदास पांसी या हरिद अभी आवा यदास मे की तीन डेटा मत अभी मेतन दीला तीयने यथोट
කැල්කියුලේටර් අවුට්පුට් එක 1500යි කියලා ඇවිත් තියෙනවා. දැන් ඔයගලන්ට ඕන නම් මෙතන පොඩි ලයින් ස්පේස් එකක් දාගන්නත් පුළුවන්. නිව් ලයින් එකක් ඇඩ් කළා නම් එතන ලයින් ස්පේස් එකක් එනවා. දැන් මේවට මේ කෝලන් දාලා නැහනේ. මෙතන කෝලන් දාලා තියෙනවා. මෙතන කෝලන් දාලා නැහැ. ඒක නිසායි ඩිස්ප්ලේ වෙලා නැත්තේ. අපි මේක තව ටිකක් මොඩිෆයි කරගමු. මෙතන අගට නිව් ලයින් එකක් දාලම පටන් ගත්තා නම් හරි. මේ කස්ටමර් ප්‍රින්ට් කරන තැනට මෙතන නිව් ලයින් එකක් දාලම ප්‍රින්ට් කරනවා. එතකොට එතන නම් සම්පූර්ණ වෙනවා. අපි මෙතෙන්ට දාමු කෝලන් එකක්. මෙතෙන්ටත් කෝලන් එකක් දාමු. ෆයිල් සේව් කරලා අපි මේක ආයි රන් කරලා බලමු. රන් මොඩියුල් එන්ටර් කස්ටමර් නේම් ඩිපොසිට් කවුන්ට් 20,000ක් විතරයි එයා දැන් දාගන්නේ. හරිද? ෆික්ස් ඩිපොසිට් මට වැරදුනා නේද? කවුන්ට් එකට 20,000 දාගෙන තියෙන්නේ. අපි ආයි රන් කරලා බලමු. රන් මොඩියුල් එන්ටර් කස්ටමර් නේම් මිස් Number of years 2, 3 down 3, fixed deposit count එක එකයි දාන්නේ 20,000 එක. හරිද? බලන්න customer name Mr. Pereira, fixed deposit amount එක එකයි, number of years 3යි, 20,000 තිබ්බ 500 ගානේ, තර 500 එම 3ක්. Total value of gifts 1500යි කියලා ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපේ program එක නිවැරදිව ඇවිත් තියෙනවා. අපි ටෙස්ට් කරලාත් බැලුවා, ටෙස්ටින් එක සක්සස් වුණා. ඔගලන්ට මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ ගැටලුව අහලා දාන්න. මම ඒකට උත්තරයක් එතනම දෙන්නම්.